සියලු දෙනාටම ලස්සනම ලස්සන දවසක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් දවසකින් අද මට හිතනවා මගේ හැපි හෝම් එකේ සුවයංගනා කිචන් එකේ ටිකක් මම වෙනස් කරන වීඩියෝ එකක් ඔයාලට ගේන්න ඕනේ කියලා. මගේ බර්ත්ඩේ එකට තෑගි ලැබුණු ලස්සනම ලස්සන ටී කප් එකේ තමයි අත මම රසම රස මින් කොෆි එකක් බොන්නේ. ඔන්න බලන්නකො හරිම ලස්සනයි. මම හරිම ආසයි මෙන්න මේ වගේ ලස්සන ලස්සන මග්වල තේ බොන්න, කෝපි බොන්න. මම කියන්නේ හැමදාම වෙනස් කර කර තේ එක වුණත් බොන්න ඕනි වෙනස් රසයකින්. ඒ වගේම තමයි වෙනස් කප් එකක. තව දෙයක් මන් කියනවා ගොඩක් වෙලාවට, ඔය ගෙදර අස්සවල් වල ගහලා තියෙනා නේද පරිස්සමට ගොඩාක් දේවල්. මග්ස් තියෙනවා, කප්ස් තියෙනවා, එතකොට ප්ලේට්ස් තියෙනවා, තව ගොඩාක් දේවල් තියෙනවා ජීවිතේට පාවිච්චි කරලා නැති. මම කියන්නේ අන්න ඒවා එළියට අරගෙන පාවිච්චි කරන්න. ගෙදර අයත් එක්ක පුංචි බබාලත් ඉන්නවනම් ඒගොල්ලොත් එක්ක පාවිච්චි කරන්න. ජීවිතේට අන්න ඒ වගේ පුංචි පුංචි වෙනස්කම් ඕනි. ඒ විදිහට ජීවිතේ විඳින්න ඉගෙන ගන්න. පුංචි දේවල් වලින් ජීවිතේ විඳින්න ඉගෙන ගත්තාම ජීවිතේ හරිම ලස්සනයි. ඊයේ රෑ අනුරාධනන්ගේ කතා කළා කිව්වා, අකි ගොඩක් දවසකින් ඔයා තේ හදනවා දැක්කේ නෑ, ඔයා උයනවා දැක්කේ නෑ, ඔයාගේ කිචන් එක දැක්කේ නෑ, ඒක කරන්න එපා අපිට පෙන්වන්න කියලා. ඉතින් ඒක නිසා ඔන්න අද උදේ මට හිතුණා පුංචි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඉතින් ගොඩක් අය ආසයි, කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති සුරංගනා කිචන් එක. හරි සතුටුයි. ඉතින් මට එහෙම අහන එක, එහෙම කවුරු හරි සතුටු වෙන එක මොනතරම් සතුටක්ද නේද? පුංචිම පුංචි දෙයක් හරි දැකලා සතුටු වෙන්න හැමෝටම බෑ. ඒකට ලස්සනම ලස්සන හදවතක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒක අදාළ කෙනාට බොහොම ආදරයෙන් ගෞරවයෙන් කියන්නත් ලස්සනම ලස්සන හිතක් තියෙන්නම ඕනේ. ඉතින් ගොඩාක් ස්තුති කරන්නත් ඕනේ මගේ චැනල් එක බලන්නේ ආදරණීයම හදවත්. ඒක නම් මට ඇත්තටම මට කියන්න වචන නෑ, වචන පෙර එන්නේ නැහැ මට මොකද්ද ඒකට කියන්න කියලා. එච්චරම ආදරණීයයි. මගේ තොටේදී හම්බ වෙන අය බලන්න කමෙන්ට්ස් දාලා තියෙන මොනතරම් ලස්සන කමෙන්ට්ස්ද, කොච්චර ආදරණීයද, කොච්චර ගෞරවණීයද. ඉතින් එක එක කමෙන්ට් එකට මට රිප්ලයි කරන්න බැරි වුණාට නම් තරහ වෙන්න එපා. මොකද එච්චර කාලය ගන්න බෑ. හැබැයි හැම කමෙන්ට් එකම මම කියවලා අනිවාර්යයෙන්ම හාට් එකක් ලයික් එකක් දානවනේ. ඒක තමයි මගේ ආදරෙ. බොහොම ස්තුතියි, ගොඩාක් ආදරෙ. ඉතින් මම කොළඹ ගිහිල්ලා ආවට පස්සේ ඔන්න බලන්නකෝ මල් පිපිලා පොහොට්ටු වෙනවා, තිබ්බ මල් පරවෙලා ගිහිල්ලා ආයේ මල් හැදිලා. ඉතින් ඔන්න ඔය විදිහට මගේ අවට පරිසරය මම හදාගෙන තියෙනවා මගේ ඇස් දෙක පිනවන්න. ඔව් මට ඒක ඕනි. ගොඩක් වෙලාවට මං හරි කැමති හැමතිස්සෙම පුංචි පුංචි මල් පිපිලා තියෙන ගස් හිටවන්න තමයි මම ගොඩක් වෙලාවට බලන්නේ. මොකද හැමදාම මල් හැදිලා තියෙනවට මං ආසයි. මල්වල වටිනාකම නෙවෙයි මට ඕනේ, පුංචි ගානාඩු උනත් කමන්නේ, වටින්නේ නැති උනත් කමන්නේ, හැමදාම මල් පිපෙනවනම් මං හරිම ආසයි. අද ඔන්න අපේ පත්තට රිලව් ඇවිල්ලා. අපේ ලිලීට ඉතින් ඉවරයක් නෑ. ඒගොල්ල දිහා බල බල බුරනවා බුරනවා ඉවරයක් නෑ. අර ගහේ ඉටි කොස් ගහේ රිලව් තමයි. මම කොළඹ යනකට කිචන් එක ටිකක් වෙනස් කරලා ගියා. ඒ කියන්නේ මම පුංචි පුංචි මල් පෝච්චි එහෙම තියලා තියෙනවනේ ඒවා අයින් කළා. ටිකක් වැඩිපුර බඩු අයින් කරලා තමයි ගියේ. මොකද නැත්තම් ගෙදර ඉන්න අය මේවා පිරිසිදු කරන්න යාලට කරදරයි. කොහොමත්ම අම්මා කෙනෙක් වගේ ගෙදර අනිත් අය පිළිවෙලට පිරිසිදුවට තියාගන්නේ නැහනේ. ඒක අපි දැනගන්නත් ඕනේ. අර කතාවක් තියෙන්නේ
තැනේ හැටියට ඇනේ ගන්න ඕනි කියලා. අන්න ඒක නිසා මම මෙන්න මෙහෙම බොහොම පැහැදිලිව පේන්න මෙතන තියලා ගියා. පිරිසිදු කරන්නත් ලේසි, බඩු ගන්නත් ලේසි. එතකොට මල් පෝච්චි අරව මේවන කොහොමත්ම දන්නවනි. ගෙදර ඉන්න හැමෝගෙම අදහස් එක වගේ නෙවෙයි, එකිනෙකාට වෙනස්. ඉතින් ඒක නිසා මට තියෙන ආසාවල් යාලට නැති නිසා මම මල් පෝච්චි ගොඩාක් දුරට අයින් කරලා තමයි ගියේ. ඒ ඇවිල්ලා ආවට පස්සේ තමයි මම ආපහු අදාළ ස්ථානවලින් ඒවා තිබ්බේ. මේ දවස්වල ඇත්තටම කියන්නද මම හරිම කම්මැලි වෙලා. මම මේ දවස්වල හොයන්නෙම බොහෝම සංසුන්ව වැඩ කරන්නේ නැතුව ඉන්න විදියක් තමයි හොයන්නේ. ඒක නිසා ගොඩාක් වෙලාවට වැඩ කරනවා ඇත්තටම හරිම අඩුයි. මම දැන් හිතනවා සමහර විට අපේ වයස ටික 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 වැඩි වෙනකොට අපිට මෙහෙම දේවල් වෙනවා ඇති කියලා. මොකද මම ඉස්සර ඉතින් යාළුවෝ ඇසුරු කරන්න හරිම ආසයි, ඒගොල්ලන්ට කන්න බොන්න දෙන්න හරිම ආසයි. ඒ වුණාට ඇත්තටම කියන්නේ දැන් එහෙම කැමැතිම නැහැ. ගෙදරට කවුරුත් එනවට කැමතිත් නෑ. ඒ වගේම තමයි මටත් එහෙම ගෙවල් වලට යන්න හිතෙන්නේ නෑ. මම ආසයි ටිකක් ඔය කොතනට හරි ගිහලා තනියම, ඒකත් ආස තනියම තේ එකක් බොන්න, කෝෆි එකක් බොන්න, ඊට පස්සේ කන්න, තව ලස්සන තැනකට ගිහලා තනියෙන් ඉඳගෙන බලාගෙන ඉන්න. මං වෙලාවකට වැවරවුමට එහෙම ගිහිල්ලා ටිකක් වෙලා තනියෙන් ඉඳගෙන බලාගෙන ඉඳලා අයිස්ක්‍රීම් එකක් එහෙම කාලා ආපහු එනවා. අපේ ගෙදර සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මම මහපු රෙදි පාපිසි. ඒ වුණාට ඔන්න දැන් මම ඒක මාරු කරා, වෙනස් කරා. මොකද ලිලි එක්කත් ටිකක් කරදරයි. ලිලි එක්ක නම් ගොඩක්ම කරදර නැහැ. හැබැයි ගෙදර ඉන්න අනිත් අයට මේ පාපිසි පාවිච්චි කරන්න ටිකක් අමාරුයි කියලා මට පේනවා. මොකද වෙලාවකට ඒක කොහෙට හරි පැත්තකට විසිකර දාලා තියෙනවා, නැත්තම් නැමිලා තියෙනවා. ඔය වගේ දේවල් නිසා මට හිතුණා ඒ පාපිසි ටික අයින් කරන්න ඕනේ කියලා. මොකද දන්නවද, ඇත්තටම ඇත්ත කතා කරන්න ඕනේ. මම දන්නවා ඔය ගෘහණියන්ට ඔය ප්‍රශ්න තියෙනවා කියලා. මම පිළිවෙලකට තියලා තියෙන දෙයක් අපිළිවෙල කරලා තියෙනකොට මගේ හිත රිදෙනවා. අනිවාර්යෙන් ඒක වෙනවනි. මම ලස්සනට තියලා තියෙනකොට ඒක අපිළිවෙල කරලා තියෙනකොට ටිකක් දුක හිතෙනවා, හිත රිදෙනවා, තරහත් යනවා. අන්න ඒක නතර කරගන්න අපි දැනගන්න ඕනේ. මම ගොඩාක් වෙලාවට ඒවා දැන් කරනවා. මොකද අපි ටිකක් තේරුම් ගන්නත් ඕනේ. ඉස්සෙල්ලා කිව්වා අර තැනේ හැටියට ඇනේ ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපිට ඒක කරන්න පුළුවන් වුණාට අනිත් අයට සමහර වෙලාවට ඒ පාපිස්ස එහෙම කකුල පිස්සර පස්සේ ආයි හදන්න ඒ වගේ දේවල් කරන්න හිතෙන්නේ නැ. අනික ඒක ඉච්චර ගණන් ගන්නෙත් නැහැ. ඒක නිසා අපි කාටවත් ඒකට දොස් කියලා හරියන්නේ නැහැ. මේ ලෝකේ එකිනෙකාගේ අදහස් වෙනත්, සිතුම් පැතුම් වෙනස්, ජීවත් වෙන විදිය වෙනස්. මගේ දරුවෝ කියලා, එතකොට මගේ දෙමව්පියෝ, සහෝදරයෝ, ඒ කවුරු වුණත්, ඊට පස්සේ හස්බන්ඩ්, ඒ කවුරු වුණත් කාගේවත් සිතුම් පැතුම් එක සමාන වෙන්නේ නැහැ. ඒක අපි තේරුම් ගත්තොත් අපේ ජීවිතයේ හරිම ලේසි සතුටින් ඉන්න පුළුවන්. ඒක නිසා මම නම් එකිනෙකාව තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කරනවා. එතකොට අර තරහ එන්නෙත් නැහැ, ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. හොඳට ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. ඔන්න ඉතින් ඒ කතා කියන අතරේ අර මගේ ලස්සනම ලස්සන ටී කප් එක තමයි පෙන්වන්නේ. ඒකම හරි ආසයි. නිකන් බ්ලැක් කලර්, හරිම ලස්සනයි. ගෝල්ඩ් කලර්. ඒකේ ඉන්නේ ලස්සනම ලස්සන පූසි කැට් කෙනෙක්. ඉතින් ඔය අපේ දුවගේ වැඩ තමයි. ඔන්න ඔය විදිහට කිචන් එක ටිකක් මම අද වෙනස් කළා. මම හිතනවා ඔය මට තියෙන අසනීපේ, කියන්නේ අර තනි වෙලා ඉන්න තියෙන අසනීප, මගේ වයස
අනිත් අම්මලටත් ඇති කියලා. මොකද මම හිතන්නේ අපිට දැන් ජීවිතේ හරි මහන්සි. සෑහෙන මහන්සි වෙලා දරුවෝ ලොකු කරලා ඇත්තටම ඉතින් මේ ගෙවල් දොරවල් හදලා මොන රාජකාරියක් කරලා තියෙනවද නේද? ඉතින් මට හිතෙනවා ඔය විදිහටම පිරිමි පාර්ශවයටත් ඇති කියලා. හැබැයි ඒක චුට්ටක් වෙනස් වෙන. මොකද ඒගොල්ලෝ එළියට යනවා, එයාලට තියෙනවනේ විනෝද වෙන්න එක එක ක්‍රම තියෙනවනේ. ඒවා අම්මා කෙනෙකුට හරිම අඩුයි. මොකද අම්මා කෙනෙකුට වගකීමවල් වැඩිනේ. ගෙදර බලාගන්න එක ගොඩාක් වෙලාවට ගොඩාක් අම්මලා ගෙවල් වලින් එළියට යන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි මම ගොඩක් වෙලාවට මගේ ගෙදර පුංචි පුංචි දේවල් අම්මලා වෙනුවෙන්ම කරන්න ඕනේ කියලා හිතුවේ. මොකද ඒ දකින්නකොට එතකොට ඒගොල්ලන් හිතනවා මෙන්න මේ දෙයින් පුළුවන් අපිට සතුටු වෙන්න කියලා. ඒක නිසා තමයි මම හැපි හෝම් කියලා චැනල් එකක් හදලා ආදරණීය හදවත් තියෙන ආදරණීය මාම වගේ කාන්තාවන්ට, ඒ වගේම තමයි ඉතින් මම ඔය කාන්තාවන් කිව්වම ඊට පස්සේ මට බනිනවා පිරිමි අය. දෙගොල්ලන්ටම සතුටු වෙන්න ටිකක් පොඩි වෙලාවකට හිත සංසුන් කරගන්න, සිත සැහැල්ලු කරගන්න, මානසික සුවයක් ලැබෙන්න මම ලොකු උත්සාහයක් කරනවා. ලොකු උත්සාහයක් කරනවා කිව්වට මේ වෙන අයට බලන්න මම මේ මගේ ගෙදර වෙනස් කරනවා එහෙම එකක් නෙමෙයි. නැත්තම් එතනත් හිතයි මේ අම්මෝ මේ අපිට බලන්න සෑහෙන දුක් විඳිනවා කියලා. එහෙම නෙමෙයි. වීඩියෝස් හදන්න මම හිත සතුට වෙන විදිහට, හිතට සැනසෙල්ලක් දෙන විදිහට වීඩියෝ එකක් හදන්න උත්සාහ කරනවා. එහෙම නැතුව YouTube එකට දාන්න මම වෙනස් වෙලා නැහැ. මේ මම තමයි. පොඩි කාලේ ඉඳලා මේ මම ගොඩක් කලකට කියනවා මගේ හිනාවත්. ඒක මට නතර කරන්න බෑ. මොකද ඒක ඇවිල්ලා බලෙන් හිනා වෙනව නෙමෙයි. ඒ මගේ හැටි. ගොඩක් කලාවට මම අඬන්න ඕන. ඒවටත් හිනා වෙනවා. ඇත්තටම කතාව ඒක තමයි. සමහර වෙලාවට අඬන්න ඕන තැන්වලත් මම හිනා වෙනවා. ඒක ඇවිල්ලා මගේ ජීවිතේ හැටි. ඉතින් පහුගිය දවස්වල මට කීප දෙනෙක් මහන ඔයා දුකෙන්ද ඉන්නේ කියලා. මොකද මම කමියුනිටි එකේ දාපු සමහර පෝස්ට් නිසා. නැහැ, මම දුකෙන් නැහැ. හැබැයි මම දන්නවා ගොඩක් කාන්තාවෝ හිර වෙලා එයාලගේ දුක කියාගන්න බැහැ, ඒවා එළියට දාගන්න බැරුව ඉන්නවා. මොකද මට කියන නිසා මම දන්නේ. ඉතින් අන්න ඒක නිසා එයාලට බලන්න. මොකද එයාලා දැනගන්න ඕනේ එයාලා විතරක් නෙමෙයි දුකින් ඉන්නේ, ගොඩාක් අය දුකින් ඉන්නවා කියලා. එතකොට පොඩ්ඩක් හිත හදාගන්න පුළුවන්. මේ වෙන කෙනෙක්ගේ අදහසක්නේ. එයත් අපි වගේම දුකින් ඉන්නවා. ඔව්, ගොඩක් අය දුකින් ඉන්නවා. හැබැයි මම කියන්නේ දුකින් ඉන්න එපා. තමන් සන්තෝෂයෙන් ඉන්න වැඩ කටයුතු කරන්න. පළවෙනියම දේ තමයි තමන් තමන්ට ආදරය කරලා බලන්නකෝ. ඉතින් එතකොට නිකම්ම සතුට ලැබෙනවා. ඔය අනවශ්‍ය අය ඇසුරු කරන එකත් නතර කරන්න. ගෙවල් ඇතුළට ඇවිල්ලා අනුන්ගේ කුණු කන්දල් ඔලුවට දාන අය ඉන්නවා නේද? හිමී සීරුව යාලව අයින් කරන්න. යාලව අයින් කරලා ඔයා සතුරු වෙන දේවල් කරලා බලන්න. මල් පැලයක් හිටවන්න, මිරිස් ගහක් හිටවන්න, පුංචි පුංචි දේවල් කරලා බලන්න. ජීවිතේ හරිම ලස්සනයි. ඊට පස්සේ ඔයා ආපහු හැරෙන්නේ නැහැ. ඒ පාර දිගේ දිගටම යනවා. ඉතින් ඔන්න කැරකි කැරකි කියව කියව වෙලාව ගියා. දැන් වීඩියෝ එක අවසానයි. දැන් ඇවිල්ලා තියෙන්නේ මම ආයෙත් රසම රස තේ එකක් බොන වෙලාව. අවසాన වශයෙන් ඉල්ලීමක් කරන්න ඕනේ. මට ලස්සන ලස්සන කමෙන්ට් දාන ආදරණීය හදවත් කාන්තාවෝ පිරිමි සීලු දෙනාගෙම මම ඉල්ලන්නේ කවුරුත් නිසා ඔයාලගේ ලස්සන හදවත කැත කරගන්න එපා. ඉතින් එහෙනම් ඔයාලා සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. ගොඩාක් ගොඩාක් ගොඩක්ම ආදරේ. ආයේ ලස්සනම ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න. සියලු දෙනාම සතුටින් සැහැල්ලුවෙන් පරිස්සමින් ආදරණීයව ඉන්න. ආදරණීයව ඉන්න ඒක හරිම ලස්සනයි. දලදා සමිඳු පිහිටයි. ආයුබෝවන්. මම
ප්‍රියන්තිදී සිල්වා.